ගිල ඔබේ නිරේම තියෙනවා එක්තරා ගූත නිරේ කියලා. ගූත නිරේ කියන්නේ උස්සද නිරයක්. ඒ ගූත නිරේ ස්වභාවයේ පින්වත් දරුවනි, ඒ ගූත නිරේ උපදින්නේ ශරීරයේ හැමත සැප දෙන්න උත්සාහ කරපු අය තමයි උපදින්නේ. ඇඟට සැපක් දෙන්න, ඇඟ සතුටු කරගන්න පව් කරන අය ගූත නිරේ උපදිනවා. ඒක උස්සද නිරයක්. ඒ කියන්නේ අර 136ක් අපායවල වලින් එකක් ඒක. මම මේ කියන්නේ ඔයාලා පිළිගනියද නැද්ද දන්නේ නැහැ. නමුත් ඒක සිද්ධ වෙනවා. අපි කියමු එහෙම උපදින එකක් තමයි. එකක් තමයි ඔන්නේ කය සතුටු කරගන්න, ඇඟ සතුටු කරගන්න පව් කරනවා. අපි උදාහරණයක් කරමු, කියමු නරක හැසිරීම සිද්ධ කරනවා. ඊළඟට වැරදි කාමසේවනයේ සිද්ධ කරනවා. එතකොට ඇඟ සතුටු කරන්නනේ පාපිකලි උපදින අසූචි වලකම. ඒ අසූචි වලේ ඉන්නවා තියුණු තුඩ තියෙන ඉදිකටු වගේ තුඩ තියෙන පණුවෝ. ඔබ සතුටු කළේ යම් හමක්ද යම් ඇඟක්ද ඒකෙන්ම විඳවපන් කියලා විඳිනවා. ඇට ඇට මිදුළු දක්වා ඇඟ ඇතුට්ටම විඳිනවා. පින්වත් දරුවනේ, මම මේ දැන් බණ කියන වෙලාවේ ඔයාලා ඔහම අහගෙන ඉන්න වෙලාවේ දැන් ඒ නිරේ විඳිනවා. මේ වෙලාවේ ඉන්නවා. අවුරුදු කෝටියටම එක තප්පරයක්වත් දුක නැති වෙලාවක් නැහැ. අපිට ඔළුවේ කැක්කුමක් එක්ක ඔපරේෂන් එකක් කරලා වේදනාවක් ආවත් නිින්ද ගිය ගමන් හරි ඒ වේදනාව නැහැ. එක්ක සිහිය නැති වෙන්න බෙහෙතක් දුන්න ගමන් හරි වේදනාව නැහැ. නිරි සතාන්ට එහෙම නැහැ. දුර්ලභ අවස්ථාවක් තියෙන්නේ. හැම තැනම මේවා කියන්නෙත් නැහැ. කිව්ව කෙනාටත් වාද විවාද තර්ක විතර්ක කර කර ඒ කියපු අය කොහෙන්ද කියන්නේ, එයා ඇස් වලින් දැක්කද කියලා තර්ක විතර්ක කරනවා. අපි ඉස්කෝලේ අපි විභාග ලියනකොට විද්‍යාත්මක දේ අපි කියමු උදාහරණයක්, පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා, ඊළඟ නිමිති වල යකඩ තියෙනවා කියමු, යසට ලියනවා ඒවා. එයා යක ඔය විද්‍යාඥයා ඇහින් ඔවා දැක්කද ඔවා කියලා තර්ක කරන්න යන්නේ. සුද්දෙක් කිව්ව ගමන් ඉහේ තියාගෙන පිළිගන්නවා ජීවිතයේ යථාර්ථය. පිම්පව් සංසාර ගමන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් සංඝයා වහන්සේ නමක් කියපු ගමන් තර්ක කරනවා. ඕවා වෙන්න පුළුවන්ද? ඔය හාමුදුරුවෝ මොනවද ඔය කියන්නේ කියලා. මොකද කරන්නේ ඉතින්?